අපිට පේනවා අද ඉතා විශාල උද්ඝෝෂණ රැල්ලක් අද රටේ පවතිනවා ඒකේ යටි අරමුණ කුමක්ද කියලා අපි දන්නවා නමුත් කෙසේ වුණත් ඒක ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් නමුත් මේ උද්ඝෝෂණ නවත්තන්න පියවර ගන්නේ සෞඛ්‍ය බලධාරීන්ගේ නියෝග මත මොකද වුන් ඉතා පැහැදිලිව කියලා තියෙනවා මේ වගේ ජනරාශීන් ඒකරාශී වීම සහ උද්ඝෝෂණ රෝග ව්‍යාප්තියට හේතු වෙනවායි කියලා නමුත් කොච්චර ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් වුණත් අපි දන්නවා යහපාලන රජය කාලේ කොහොමද මේ උද්ඝෝෂණ මැඩපත්ුවේ කියලා ඔවුන් කඳුළු ගෑස් ගැහුවා බැටන් ප්‍රහාර එල්ල කළා ජල ප්‍රහාර එල්ල කළා අපේ රණවිරුගේ එක හැක් අහිමි කළා එතකොට ශිෂ්‍යයන්ට පහර දුන්නා ඉතින් මේ කිසි දෙයක් මේ රජය කළේ නැහැ මොකද මේ උද්ඝෝෂණ රැල්ල ගැන ඉතාම උපේක්ෂාවෙන් බලාගෙන ඉඳලා නමුත් සෞඛ්‍ය බලධාරීන්ගේ නියෝග මත තමයි අපි පසුගිය දවසේ මේ අත්අඩංගුවට ගන්න යෙදුනේ මේ රට අද දරුණු වසංගත තත්වයකට මුහුණ දීලා තියෙනවා සෞඛ්‍ය බලධාරීන් ඉතින් ඉතා පැහැදිලිව කියලා තියෙනවා ජනරාශී නැත්තම් ඒකරාශී වීම උද්ඝෝෂණ වගේ දේවල් රෝග ව්‍යාප්තියට හේතු වෙනවා කියලා අපි දන්නවා ඉන්දියාවේ ඒ වගේ උත්සව එතකොට ජනතාවගේ ඒකරාශී වීම නිසා මොන වගේ තත්වයකට ඉන්දියාව පත් වුණාද කියලා අපි සිල්දාම දන්නවා එතකොට ඒ වගේම තමයි අපේ රටේ අත්‍යවශ්‍ය මංගයන් වන මංගල අවමංගල උත්සව ඒ වගේම තමයි වෙසක් උත්සව එතකොට ආගමික උත්සව මේ සියල්ලක්ම අපි දැඩි ලෙස සීමා කරලා තියෙනවා නමුත් කවුරුත් කියන්නේ ඒව මර්ධන ක්‍රියා කියලා කවුරුත් කියන්නේ නමුත් උද්ඝෝෂණ නැවැත්වෙනකොට උද්ඝෝෂණ නවත්තන්න ක්‍රියා කරනකොට ඒවා මර්ධනය කියලා කියන එක මොනතරම් සාධාරණද කියන එක තමයි අපි මේ අවස්ථාවේදී හිතන්න ඕනේ එතකොට සෞඛ්‍ය සේවා බලධාරීන් ඉතා පැහැදිලිව කියලා තියෙනවා පොලිසියට උපදෙස් දීලා තියෙනවා පොලිස් පොතිට නියෝග කරලා තියෙනවා මේ උද්ඝෝෂණ සහ ජන රැස්වීම් වහාම නැවැත්විය යුතුයි කියලා මොකද ඒවා රෝග ව්‍යාප්තියට බලපාන නිසා ඒ අනුව තමයි පසුගිය දිනේ අපි ඒ උද්ඝෝෂක කරුවන් උද්ඝෝෂකයින් අත්අඩංගුවට ගත්තේ ඊට පස්සේ ඔවුන්ව නිරෝධායනයට පත් කළේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ඉල්ලීම මත ඉතින් ඔවුන් ලිඛිතව දෙනවා මේ අයව නිරෝධායන කරන්න කියලා ඒ අනුව තමයි පොලිසිය කටයුතු කළේ එහෙමනම් අත්අඩංගුවට ගත්තෙත් නිරෝධායන කළෙත් සෞඛ්‍ය බලධාරීන්ගේ නියෝග සහ ඉල්ලීම් මත කියන එක මම ඉතාම පැහැදිලිව කියනවා ඒක නිසා පොලිසියට ඒ සම්බන්ධයෙන් නිකරුණේ දොස් පවරන්න එපා කියලා මම ඒ අදාළ පුද්ගලයන්ගෙන් ඉල්ලා සිටිනවා එතකොට මේ සෞඛ්‍ය බලධාරීන් මේ වගේ තීරණයක් ගත්තේ ඇත්ත වශයෙන්ම ජනතාවගේ සුභසිද්ධිය සඳහා ජනතාවගේ සෞඛ්‍ය සඳහා ඉතින් අපි දන්නවා දැන් එන්නත් ක්‍රියාවලිය ඉතාම පැහැදිලිව කරගෙන යනවා ඒකට යුද හමුදාව දැන් මැදිහත් වෙලා තියෙනවා ඒකට අපි ගෞරව කරනවා ඉතින් 60%කට වඩා රටේ ජනතාවට එන්න දුන්නොත් අපේ රට සුරක්ෂිතයි කියලා සෞඛ්‍ය බලධාරීන් පවසනවා එහෙමනම් ඊට පස්සේ ඕනතරම් ඒ අයට උද්ඝෝෂණ ගන්න පුළුවන් අපි දකිනවා ඊයේ පෙරේදා අනුරු කුමාර දිසානායක කියන මන්ත්‍රීවරයා මෙන්න මේ වගේ ප්‍රකාශයක් කරනවා සෞඛ්‍ය බලධාරීන් කියනවා රැස්වීම සහ උද්ඝෝෂණයේ විශේෂ කොට මාර්ගෝපදේශ ලබා දී නොමැති බව. හැබැයි පොලිසිය මොකද කරන්නේ? පොදු රැස්වීම සහ උද්ඝෝෂණ විශේෂ කොට නිවේදනයක් නිකුත් කරනවා. ඒ නිසා දැන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයෙක් විශේෂයෙන් පොලිස් ඇමති සරත් වීරසේකර රටට ඉදිරිපත් කරන්න ඕන සෞඛ්‍ය බලධාරීන් විසින් පොදු රැස්වීම සහ උද්ඝෝෂණ විශේ෷ කොට නතර කිරීම සඳහා මාර්ගෝපදේශ ලබා දී තිබෙනවාද කියලා. හැබැයි හරි පැහැදිලි සෞඛ්‍ය බලධාරීන් විසින් කියන වෙනි මාර්ගෝපදේශයක් ලබා දී නැති බව. නමුත් මම අනුර කුමාර දිසානායකට ඉතා පැහැදිලිව කියා සිටිනවා මෙන්න මේක තමයි ඒ නියෝගය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගෙන් ජූලි මාසේ 6 වෙනි දින මේ නියෝගය නිසා තමයි පොලිසිය කටයුතු කළේ ඒක නිසා මේ වගේ වැරදි අවබෝධයක් ජනතාවට දෙන්න එපා කියලා මම අනුර කුමාර දිසානායකෙන් ඉල්ලා සිටිනවා ඌ කියනවා පොදු රැස්වීම සහ උද්ඝෝෂණ පිළිබඳ තියෙන නියෝගය රටට ඉදිරිපත් කරන්න කියලා මෙන්න මේ නියෝගය මම දැන් රටට ඉදිරිපත් කරනවා දැන්වත් ඒක පිළිගන්න කියලා මම අනුර කුමාර දිසානායකෙන් ඉල්ලා සිටිනවා ඒ වගේම තමයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් කියලා තියෙනවා පොලිසිය නිරෝධායන නීතිය අවභාවිතා කරනවා කියලා මම මේ සංගමයට ඉතා ගෞරවයෙන් මතක් කරලා දෙනවා අපි පොලිසිය කිසිම නිරෝධායන නීතියක් අවභාවිත කළේ නැහැ අපි ක්‍රියා කළේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ ඉල්ලීම මත මෙන්න මේ තියෙනවා එන්නේ ඉල්ලීම ඒ ඉල්ලීම අනුව ඔහු කියා සිටනවා මේ අයව අනිවාර්ය නිරෝධායනට පත් කිරීම සුදුසු බව නිර්දේශ කරනත් අතර ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්න කියලා එහෙමනම් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයටත් මම ඉතා ගෞරවයෙන් මතක් කරලා දෙනවා
ඒ ප්‍රකාශයේ වැරදි ඒක කරුණා කරලා නිවැරදි කරන්න කියලා. ඒ වගේම දැන් පොලිසියට දැන් විවිධ පාර්ශ්වයන් විවිධ චෝදනා කරනවා මේ අපි බලහත්කාරයෙන් නිරෝධායනට ගෙනිච්චයි කියලා. අපි ඒ නිරෝධායනට ගෙනිච්චේ ඇත්ත වශයෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ ලිඛිත ඉල්ලීම මත ඒ බව ඒක පෙන්වලා දුන්නාට පස්සේ ඒ සංගමයේ සභාපති පවා ඒක පසුවට පිළිගත්තා. අපි කටයුතු කළේ ඒ සම්බන්ධයෙන් කියලා. ඉතින් නමුත් මින් ඉදිරියට අපි ඒක තවත් විධිමත්ව ක්‍රියා කරන්නට අපි තීරණය කරයි කියන එකත් මේ අවස්ථාවේදී කියartifactId. Breaking.lk